ලබන 15වෙනිදා, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා. පළවෙනි අදියර විදියට සංගීත ප්‍රසංග, ෆුඩ් ෆෙස්ටිවල් වලටත් සහභාගි වෙන්න පුළුවන්. දෙවන අදියර විදියට ඉනොවේෂන් සෙන්ටර්ස්, e-sport arena, digital art museum, digital banks වගේ පහසුකම් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයක් දෙකක් විතර යනකොට සම්පූර්ණ කරන්න. තුන්වෙනි අදියර විදියට 90 cinema facilities, උඩ revolving restaurant එකක් තියෙනවා. ඒ සියලුම පහසුකම් ඊළඟ අදියර විදියට ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට අපිට පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මේකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ භාණ්ඩාගාරයට. සියලුම ට්‍රාන්සැක්ෂන්ස් ඔඩිට් ජෙනරල් තමයි ඔඩිට් කරන්නේ. අපි පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් විදිහට ක්‍රියා කරන්න වෙනවා. 2008 තමයි විදුලි සංදේශන යාමක කොමිෂන් සභාව විසින් මේ වගේ ටවර් එකක් හදන්න ප්ලෑන් කරලා තියෙන්නේ. 2012 ආරම්භ කරලා තියෙනවා ඉදිකිරීම කටයුතු. ඒක ඇස්තිමේන්තුව තිබිලා තියෙන්නේ ඩොලර් මිලියන 104.3. 2015 ඉවරකාන්ති විච්ච එක 2015 ඉවරකාන්න බැරි වෙලා තිබෙනවා. 2017 වෙනකන් කල්ලිල්ලගෙන තියෙනවා ඒ චයිනීස් කම්පැනි එක. 2012 එක්සිම් බැංක් එකෙන් ලෝන් එකක් අප්‍රූව් කරගෙන තියෙනවා මිලියන 88ක්. නමුත් 2017 වෙනකොට ඒ එක්සිම් බැංක් එකෙන් වියදම් කරලා තිබිලා තියෙන ඩොලර් මිලියන 68යි. ඊට පස්සේ එක්සිම් බැංක් එකෙන් ඒ සල්ලි දීලා තිබුණේ නැහැ. ඉතින් පස්සේ මෙහි වැඩ කටයුතු ගොඩක්ම පමා වෙලා තිබෙනවා. 2019 මේක ඕපන් කරලා තියෙනවා. නමුත් ඒ වෙනකොට චයිනීස් ඒ කම්පැනි අපේ ලංකාවට මේක බාර දීලා තිබුණේ නැහැ විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවට. 2020 නැවතත් සම්පූර්ණයෙන්ම තුන්වෙනි පාර්ශ්වයේ විශේෂ දැනුමක් ඇති ඉංජිනේරුවරුන් හරහා මේක අපව බාර ගන්න පුළුවන් කොහොමද කියලා බලනකොට තට්ටුවෙන් තට්ටුවට එක equipment එකෙන් equipment එක චෙක් කරනකොට ප්‍රධාන වැරදි දේවල් තිබ්බා 21ක්. ඒ වැරදි 21 හදන්න නැතුව මේක බාර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් එක්ක මේ චීන කම්පැනිය blacklist කරලා තිබ්බා US government එකෙන්. එතකොට ඩොලර්ස් වලින් අපිට ගෙවන්න හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ තිබිච්ච ඔක්කොම ප්‍රශ්න විසඳලා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව බාරගත්තේ චීන සමාගමෙන් පෙබරවාරි 28 වෙනිදා 2022. එතකන් මේකට කිසිම අයිතියක් තිබුණේ නැහැ විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවට.